දැන් ඔබතුමාද සාකච්ඡා කරාමේ ත්‍රිරෝද රත රියදුරන් සමග මොන වගේ සාකච්ඡාවක්ද මොන වගේ ප්‍රතිඵලයක්ද තියෙන්නේ? අතමේ මම කොහොම අගේ කරන බස්සියුර දනම මාර්ගයෙන් අවිල්ලා අද රටක් ඉදිරියට ගෙන යන ප්‍රම අදහස් එක කටයුතු කිරීම. අපි නොයෙක් සංගම් එක කතා කරන්නේ මේ රටේ මාස 24කට ඉස්සලා රට බඳුකොලොත්තරට රට අගාතර කියලා තිබ්බේ. මේ සියලු දෙනාගම එදා තිබ්බ අමිහිරි අවස්ථාවයි අද තියෙන අමාරුවෙන්වත් ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ බුද්ධින් පදනමක් එක්ක කොහොමද කියන සාකච්ඡා කිරීමටයි. ත්‍රිරෝද සංගම අද ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ මෙතන ලක්ෂ 10ක් විතර පිරිසක් තිබ්බට මේක වෙනින් වෙනින් පැතිවලට ගෙනියනවා. දේශපාලන අරමුණු ඒගොල්ලන්ට අවශ්‍යනේ බුද්ධිම පදනමක් සමග මේක ඉදිරියට ගෙනියන්න. මේක නිකරුණේ දේශපාලන පක්ෂවල කට්ටදීමක් නොවේ. තමාගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් විදිහට වැඩපිළිවෙළක් විවෘත කරන්න. ඒ සම්බන්ධයෙන් අපිට පුළුවන් වුණා ජනාධිපතිත්වයට එක්ක කතා කරලා එතුමා 18 වෙනිදා 3ට කරගාටි 2ට දීලා තියෙනවා කන්වෙන්ෂන් සෙන්ටර් එකේ ලේක් හවුස් එක ළඟ මේ විවෘතව කතා කර තමාලගේ ක්ෂේත්‍රය වෘත්ති පදනමක් වශයෙන් දිනන. ඒක තමයි කරන්නේ. දැන් කොච්චර විතර පිරිසක් සහභාගී වෙයිද එදාට? මම ඒගොල්ලන්ගේ උනන්දුතාවය අනුව විශාල පිරිසක් ඒක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ල එක තැනක තිබ්බට පස්සෙ තමයි කන්වෙන්ෂන් සෙන්ටර් එකට ඕනේ වුණේ. මොකද ඊට වැඩි පිරිසක් එන නිසා. ඉතින් මම හිතන්නේ අතිවිශිෂ්ට පිරිසක් එතනට ඒගොල්ලෝගේ අදහස් වර්ෂ ගරු කිරීමක් වශයෙන් තමයි එතනට තනතුර තියෙන්නේ. මොකද මේකේ ක්ෂේත්‍රයේ විශේෂ විශාල කාර්යභාරයක් කරනවා. ඒක ඊට වැඩි වැඩිදුණු කළා දැන් තායිලන්තේ වගේ රටක මේවා සංචාරක ප්‍රවර්ධනය කිරීමට උදව් වෙලා තියෙනවා. මෙහෙත් අපේ අයට හරි මාර්ගයට ගේන්න මේකේ සාධන ආදමයක් ලබා ගන්න කරන කටයුත්තක් කරන්න තමයි. ත්‍රිරෝද රටවල මිල ගණන් වෙනස් විය හැකිද සාමාන්‍යයෙන් ඔය වගේ සාකච්ඡා වලදී? මම ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ. ඒ සංගමයට අවශ්‍ය වුණේ යම්කිසි වෘත්තීමේ පදනමක් තුලින් කටයුතු කරනවා. දැන් ඔවුන් මේ ඉල්ලීමක් කරලා තිබුණා පහුගිය කාලේ මේක නියාමනයක් කරන්න ඔවුන්ගේ පාර්ශවයෙන්ම කියනවා මේක නියාමනයක් කරන්න ඕනේ කියලා. ඒක සාකච්ඡා කරේ. ඒක තමයි මෙතන ඒගොල්ලෝම අදහස් කරලා ජනාධිපති දෙන්නේ කරුණාකර මේක මාසිකින් කරන්න කියලා. මොකද කතා විතරයි ජනාධිපති ඡන්ද මහ ඡන්ද වෙනකොට එහෙ ඇවිල්ලා හතු පිපෙනවා වගේ සංගම් බිහි වෙනවා. ඒකට මේ අය කරන්නේ කරුණාකර අපි ඔක්කොම නියාමනය කරන වැඩ පිළිවෙලක් එන්නේ. ඒ දේශපාලනයක් නැතුව ත්‍රිරෝද රතරිය දුන ඔක්කොම එක තැනකට ගේන්න පුළුවන් ඒකලද හිතන්නේ? ඒක තමයි අපේ අභිලාෂය. දැන් අමුතුම මේ දැන් අපි දැක්ක පහුගිය දවස්වල මේ විරෝධතා රැල්ලක් වැඩ වර්ජන රැල්ලක් දැන් එකක් ඊයේ ඉවරුණා. දැන් ආයි කවුද වර්ජනේ තින්නේ? ඒක අහන්නුනේ නෑ. ඒ අයනේ මොකද අද රට කඩා වැටිච්ච තැනින් බංකෘත් වෙලා තියෙන තැනින් අමාරු ඉදිරියට ගෙනලා තියෙනවා. මේ ජයග්‍රහණය වන්නේ ජනතාව. මේක බලා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ අය ඡන්දෝනේ කියලා සද්ද කරලා මේ වගේ මුත්‍ය පදවල මොකද හුඟ තැන්වල පේන්නේ ඉතාමත් ලාභාල දේශපාලන බලාපොරොත්තු වලින් කටයුතු කරන එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අයට මේකේ තෘප්තිය ලැබෙනවා. මේ වගේ ජනතාවට හානි කර දේවල් ඇති වෙනකොට හිතනවා ජනතාව හිතන්නේ මේක ආණ්ඩුවට ප්‍රශ්නයක් කියලා. ඇත්ත වශයෙන්ම අද එක පාරවලක් කරලා තියෙනවා. කරන කටයුතු තමයි ජනතාව අද බනින්න පටන් ගන්න තියෙන්නේ. ඒකම පේනවා. මේ ගුරුවරුන්ට පැය 6ක උගන්වන්න නැතුව මේගොල්ලෝ ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන වෙලාවේ මෙවැනි ස්ට්‍රයික් කිරීම සාධාරණද? අහිංසක දරුවා බලාගෙන ඉන්නේ අවුරුදු 13ක අධ්‍යාපනයක් කරන්න. ඒ කාලාන්තය තුළ මෙහෙම කරනවා. මම හැමලම ගන්න හොඳ නිදර්ශනයක් තමයි වෙනින් රටවල සීග්‍රෙන් සම්මතන රටවල අවුරුදු 20 වෙනකොට උපාධ්‍යාය කරන් එදිට එන ළමයි ඉන්නේ. මෙහි විශ්වවිද්‍යාලයට යන්න හදන අවුරුදු 25කට. ඉතින් එළියට නුඹ 29 කියයි. ඉතින් මේක අපරාධයක් නෙවෙයි. දැන් ජනාධිපතිවරණය කියපු ගමන්ම මොකද මේ එකපාරටම විරෝධතා රැල්ලක් එන්න පටන් ගත්තේ? ඉතින් දන්නවා වෙනින් ඒවා කරන්න බැරි නිසා යම් විදියකින් අද ජනාධිපති වික්‍රමසිංහ යම් අය බැන්නා මේ මනුෂ්‍ය මොන හරි කළා තියෙනවා කියලා කියලානේ. ඉස්සර ඒක තිබෙ නැතුණාට අද යම් විදිය හැමදේම පිළියරන් තියෙනවා. මොන හරි කරන මනුෂ්‍යය. ඒ නිසා කයිවාරු නැතුව වෙන සුරංගනාවකට ගෙනියන්නේ නැතුව බලය ලැබුණා නම් මෙහෙමයි කියන්නේ නැතුව කතා කරනවට වැඩිය මේ ලැබිලා තියෙන එකෙන් මෙන්න කරලා තියෙනවා. දැන් දුම්රිය වර්ජනේ ආරම්භ කරපු ගමන් ඒ පාර්ශවයේ වෘත්ති සමිති කිව්වේ අපි මේක අඛණ්ඩ වර්ජනයක් ඉල්ලීම් ලබාගෙන මිසක අපි මේක නවත්තන්නේ නැහැ කියලා.
නමුත් ජනාධිපතිතුමා දැඩි තීරණයක් ගත්තා වහම මේවා කට්ටිය ඉවත් කරනවා ඉල්ලා මේ සේවය අතහැර ගියා කියලා සලකනවා ඒ කියපු ගමන් එකපාරටම මේ වෙනස් වුණේ කොහොමද සමහරක් අය කියනවා මේ ජනාධිපතිතුමා දැඩි තීරණයි මේ ගන්න හදන්නේ කියලා මම හිතන විදිහට එතුමාට මේ සම්බන්ධයෙන් ජනතාව මුල් කොටගෙන වැඩ කිරීමේ වැඩ පිළිවෙල තමයි මම හිතන්නේ මූලික තැන දෙන්න අවශ්‍ය වන්නේ මේ රටේ 120ක ජනතාව ඉන්නවා ඒකේ රජ්‍ය සේවකයන් ඉන්නේ 117 වැඩිම ඒකට තව ඉන්නවා නේද 120 ලක්ෂයක් ඉන්නවා කනගාටුයි මිලියන් 20ක් ඉන්නවා කියන්නේ 120ක් ඉන්නවා රජ්‍ය සේවේ නැති අයට ඉතින් මේ හැමදේම රජයේ බදු ගෙවන්න කරගාටි බදු ගෙවන්න සියලුම සල්ලි වලින් 75% 80% කියන්නේ මේ රජයේ සේවයේ පරිධිකයි මේ පෙන්ෂන් දිකයි ගෙවන්න. ඒතකොට අධ්‍යාපනයට සෞඛ්‍යයට රටේ සංවර්ධනයට ණය ගැනීමට ඉතුරු වෙන 15% මේ සාධාරණද ඒකිනුත් තව පීසක් කරන් මේ පරිධික ගෙවන්න. දැන් ගිය ගමන 103ක් වැක්ටලි වැඩිර බිලියන 136ක් වුණා පරිගණි වැඩි කරන්න 10,000කට ඒකෙන් 103 වැඩි වුණේ 15,000ට ඒ පරිගණි විතරයි. ඒතකොට පුත්කරි ගංචායට මොනවද වෙන්නේ? ඉතින් මේවා කියනකොට කියන අයට තමයි ප්‍රශ්නයක් ඇතිවන්නේ. නමුත් ඇත්ත తත්වය මේක ලාභාල සුබ යම් විදිහකින් කරා ගැසීමක්. අන්දර්ශන පවත්වන්න හදන මේ ඡන්ද තියනවද නැද්ද කියලා. ඉස්සෙල්ලම කිව්වේ ජනාධිපති වික්‍රමසිංහ ඡන්ද තියන්න ඕනේ කියලා. දැන් මේක වෙනි විපක්ෂ පක්ෂක හිටපු අයගේ මේවා තුලින් පෙන්වන්න හැදුවා ජනාධිපතිවරණය කල් දාන්න ඕනේ කියලා. ඒක ජනාධිපති වික්‍රමසිංහ කිව්වා මේ කරුණාකර විරු කරන්න එපා අවුරුදු පහෙන් කරන්න ඕනේ කියලා රටේ නීතිපතිතුම කිව්වා උත්තරයක් දෙන්න කියලා. දැන් අද වෙනින්යක් කියනවා. දැන් මෙතන පාර්ලිමේන්තුවට ගෙනාවේ අවුරුදු 5-6 කියන ප්‍රශ්නයක් නැති කරන්න දැන් තියෙන ඡන්දයක් අවුරුදු 5කට බලන්න නිසා අවුරුදු 6ක් නොවේ. ඉතින් මේක වෙනින් විදියකට කවුරුත් ගන්න බෑ. දැන් ඕක ගිහිල්ලා යම් පක්ෂ ගිහිල්ලා මේ ඡන්ද කොමසාරි කියන මේක තියන්නේ කියලා එයාට කියන්න ඕනේ කොහොමද කරනවා. ඉතින් මේ විහිළු සපයන් නැතුව මේ අය අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමද රටක් හදන්නේ? කොහොමද තරුණ රැකිරක්ෂා ඇති කරන්නේ? ආදායම් ඇති කරන්නේ? මේ බංකොලොත් වෙලා තියෙන රටක් අන්තිමට අපනයන කිරීම තුලින්ම තමයි බංකොලොත් බවේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අය සටන් කරන්න අවශ්‍යන්නේ කොහොමද ආගම් වැඩි කරලා බදු ටික අනු කරන්නේ? කොහොමද ජන ජීවිතය අනු කරන්නේ මිනිසුන්ට? මේව නැතුව විහිළු කතා කියලා හැමදේම නිකන් දෙනවා කියලා පෙන්වන්න හදලා නිකන් ව්‍යංගේ කරන්න බැරි දේ මේ සිහින ලෝක තුලින් පෙන්වන්න හදලා. මම හිතන විදිහට හරි දේ තමයි මේ අවුරුදු මේ මාස 28 තුල ඒ අමාරුවෙන් ඒක බම්පරතුන රට හරි මාර්ගයට ගෙනියන එක කොහොමද හරියට කරන්න කියන එක තමයි කියන්න ඕනේ. මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට පෙන්නලා තියෙනවා. මේක ඉතින් ගෙනියන්න. එකපාරටම නැවතුනේ තර්ජනයක් කරාද ජනාධිපතිතුමා? නෑ මම හිතන්නේ එහෙම කරන්න කෙනෙක් නෙවෙයි. ඒක කරා නම් මම හිතන්නේ මේක වෙනින් විදියකට මේ වෙනා. නමුත් ඒකේ පෙන්නලා තියෙන විනයක් අවශ්‍යයි නේද? මූල්‍ය විනයක් එක්ක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සාර්ථක වුණේ. ඉතින් මෙතන යම් විදියකින් මිනිස්සු ගැන හිතන්න තියෙන මේ වගේ කෙනෙක් කරන්න බැරි දේ මේ වගේ ප්‍රාණ අපය කරුව කළා අර රෝගියා එන්නේ සෞඛ්‍ය තත්ත්වය හොඳ කරගන්න කිව්වම ස්ට්‍රයික් කරලා තියෙනවා යන්න තියෙන දුම්රියේ බස් එකේ ප්‍රශ්නයක් ඇති වෙනකොට එතකොට හැම තැනම මේ වගේ දේවල් ඇති වෙනකොට ඒක යම් විදියකින් ආණ්ඩුවේ අදක්ෂතාවය පෙන්වන්න තමයි මේ වගේ දේවල් කරන්න අපිට දැන් පොලිසිය පටන් ගත්ත යුක්තිය මේ මම කියන්න මේ වගේ ඒවා වෙනි සංවර්ධන රටවල මැලේසියාවේ සිංගප්පූරුවේ ඉන්දුනීසියාවේ තායිලන්තේ කැම්බෝඩියාවේ වියට්නාම් වල මේවා පේන්න තියෙනවද? චීනයේ මේවා ඉන්දියාවේ මේවා පේන්න තියෙනවද? ඉතින් නැති එකක් ඇයි ලංකාවට විතර ගෙන්න හදන්නේ? දැන් අපි දැක්ක පහුගිය දවස්වල මේ යුක්තිය මෙහෙයුමේ දෙවනි කොටස පොලිස් ප්‍රතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැවත ආරම්භ කරනවා. ඒ ආරම්භ කරපු දවසේ පහුවෙන්දම මහ විශාල වෙඩි තැබීමක්. එතකොට දැන් සමහරක් අය කියනවා මේ මොකද්ද මේ වෙලා තියෙන සමහරක් වෙලාවට මේ පාර්ලිමේන්තුවත් අපි ඊයේ දකිනවා මේ මාධ්‍ය ගෙනල්ලා සම්දර්ශන පෙන්නනවා මොකද්ද මේ පොලිසියට වෙලා තියෙන්නේ කියලා. මම දන්නේ ඒක මම හිතන්නේ මම නොදන්න කරුණක් ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් මම හිතන විදිහට කොහේ වුණත් වෘත්තීය පදනමක් එක්ක වැඩකට උත්තර එක තමයි හොඳම. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී හැම පැත්තෙම වෘත්තීය පදනමක් තුළ කටයුතු කිරීමක් තමයි අවශ්‍ය. ඒකද යම් විදිය ප්‍රගතියක් තියෙනවා මම හිතන්නේ අපරාධ කල්ලි හුඟක් අල්ලගෙන යනවා
පුළුවන් තරම් ඒක සම්පූර්ණයෙන්ම සමබරතාවෙන් සහ ප්‍රශ්න ඇති නොවන විදිහට කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. අවසාන වශයෙන් ජනාධිපතිවරණය ගැන තව මොනවද කියන්න පුළුවන්? මට පේන මනාවක තියෙනවද? ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපතිව තියෙනවා. ඒක අපේ පාක්ෂික අපේක්ෂක වශයෙන් ජනාධිපති ඉදිරිපත් කරනවා. හැම දෙනාම ඒකට උදව් වෙන්න පුළුවන් විදිහ වැඩ කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ මන්නේ තමයි ජනාධිපති වික්‍රමසිංහ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන එක මට තියෙන ඒකාන්ත විශ්වාසය. දැන් සමුජ ජන බලවේගය අද ගිහිල්ලා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරා ලිපියක් මේ අද පනතක් ගේන්න උත්සාහ කරනවා කියලා. අපි උත්තර දෙන්න.